රාජ්‍ය අංශය අපි ශක්තිමත් කරනවා. හැබැයි ඒ වගේම අපි පුද්ගලික අංශය මේ රටේ ආර්ථිකයට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අඩුතක්සේරුවක් කරන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම ආරම්භ වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග විතරක් නෙවෙයි. ඊට පෙර ඉඳලා සංචාරක ව්‍යාපාරයේ කඩාවැටු අපේ මෙච්චර ලස්සන රටක් තිබිලා ඒ රට ලෝකයේ ඉදිරියේ ප්‍රවර්ධනයට රජය කටයුතු කරේ නැහැ. පහුගිය රජය මේ රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වෙච්ච ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් ඒ වගේ සැලසුම් තමුන්නාන්සලා වෙනුවෙන් ක්‍රියාත්මක කරා නම් යහපත් චේතනාවෙන් අපේ රට මෙහෙම කඩා වැටෙන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හඬපටය වෙනස් කරලා මේ රටේ ජනතාවගේ මනස ව්‍යාකූල කරන්න ආණ්ඩුව සැලසුම් හැදුවා වගේ කාලයක් ගත කරා නම් ආර්ථිකය අපේ රටේ ගොඩනගන්න තමුන්නාන්සලාට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.